අයිබෝන් කොන්නද මිල්වෝකි මොන්ස්ටර්ගේ හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඔයාලට තුන්වෙනි එපිසෝඩ් එක ඉවර වුණේ තරුණයෙක්ව මරලා එයාගේ ඇටකටු කුඩු කරලා මිදුල පුරා විසි කරපු සීන් එකකේ. කතාව පටන් ගන්නකොටම රූප රාමුලින් අරන් ඉන්නේ 1991 ඔයෝවල ඩාමගේ ගෙදර මිදුලේ ඉන්න FBI පරීක්ෂකවරුන්ගේ. දැන් වෙනකොට අත්අඩංගුවට අරන් ඉන්න ජෙෆ්‍රිගේ කට උත්තරයකට අනුව විසි කරපු ඇටකටු වල සාක්ෂි හොයන්න තමයි මෙයාල ඇවිත් ඉන්නේ. එතනදී කුංචි ඇටකටු කෑල්ලක් මෙයාලට හම්බ වෙනවා. එහෙම මේ සීන් එකෙන් පස්සේ ජෙෆ්‍රිගෙන් පොලිසිය ප්‍රශ්න කරන සීන් එකකට අරගෙන එනවා. එයාලා අහනවා ඇටකටු හැමතැනම විසිකලි ඇයි කියලා. ඒක සාක්ෂි නැති කරන්න හිතලා විසිකලාද කියලා අහනවා. එතකොට ජෙෆ්‍රි කියන්නේ මට ඕනුනේ එයාලා මගේ අවට ඉන්නවා වගේ දැනෙන්න කියලා කියනවා. එයාලා කෑලි කෑලි මගේ අවට මාව වට කරගෙන ඉන්නවා වගේ කරගන්න ඕනේ වුණා කියලා ජෙෆ්‍රි කියනවා. ජෙෆ්‍රි ඊට පස්සේ කියන්නේ මේ මිනි මැරුමින් පස්සේ මට ආයේ කාමවත් මරන්න ඕනේ නෑ කියලා. මරන්න හිතුවත් මම ඒක යටපත් කරගත්තා. ආයේ එහෙම නොවෙන්න අවුරුදු 9ක්ම කියලා ජෙෆ්‍රි පාප උච්චාරණය කරනවා. ඒ වගේම ජෙෆ්‍රි කියනවා එයාව පරීක්ෂා කරපු මනෝ චිකිත්සක කියපු විදිහට මොකක් හරි දෙයක් ජෙෆ්‍රිට තදින්ම මනසට වැදිලා තියෙනවා කියලා කියනවා. මනෝ චිකිත්සකයා අහන්නේ ඔයා කපන කොටනකොට ලිංගික උත්තේජනයක් ආවද කියලා. ජෙෆ්‍රි එතනදි කියන්නේ මම අවයව අල්ලන් ඉන්නකොට ඒවා කොහොමද පේන්නේ කියලා බලන්න ආස වුණා කියලා. ඒක ස්පෙක්නෝෆීලියා කියලා වෛද්‍යවරයා කියනවා. එතනදී අභ්‍යන්තර අවයවයක් හොයාගත්තම ලිංගික උත්තේජනයක් එනවා කියලා වෛද්‍යවරයා කියනවා. ජෙෆ්‍රිගේ විනෝදය තියෙන්නේ අන්න ඒ වගේ තැනක. කොයි අතර පරීක්ෂකවරු අහනවා අවුරුදු 9ක් ඔයා මේව යටපත් කරගෙන හිටියේ කොහොමද කියලා. ජෙෆ්‍රි කියනවා මම හොඳ මිනිහෙක් වෙන ට්‍රයි කළා කියලා. ඒත් එක්කම අපිව ෆ්ලෑෂ් බෑක් එකකට අරගෙන යනවා. එතනදී ගෲප් ෆොටෝ එකක් ගන්න තැනකට ජෙෆ්‍රි එනවා. මිනිහා කිසිම ආරාධනාවක් නැතුව ගෲප් ෆොටෝ එක ගන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා හිටගෙන ෆොටෝ එකට සහභාගී වෙනවා. අන්තිමට ෆොටෝ එක සංග්‍රහයක print කරනවා. එතකොට තමයි අනික් ළමයි ජෙෆ්‍රිව දකින්නේ. මෙයා කරන වැඩේ හැම සංග්‍රහයක්ම ජෙෆ්‍රිගේ මූණ මකනවා. මේ ෆොටෝ එක තියෙන සංග්‍රහව ජෙෆ්‍රි දැක්කම ජෙෆ්‍රිට කුංගක් දුකක් හා තරහක් ඇති වෙනවා. ජෙෆ්‍රි එයා ළඟ තියෙන පොතේ AA ඉන්න ළමයාගේ මූණවල් තරහෙන් හා දුකෙන් කුරුටු ගන්න ගන්නවා. මේ වෙනකොට තාත්තා එයාගේ අලුත් බිරිඳෙක් ජෙෆ්‍රිව බලන්න ගෙදරට එනවා. ඒ වගේම ඒ වෙනකම් මාස 3ක් විතර ජෙෆ්‍රි බලන්න අම්මා තාත්තා කවුරුවත් ගෙදර ඉඳලා නැහැ. කෑම බීම ගැනවත් හොයන්න කෙනෙක් ඉඳලා නැහැ. තාත්තා එනකොට ගේ පිස්සන් කොටුව වගේ වෙලා තියෙනවා. ඊළඟ සීන් එකේ ජෙෆ්ගේ තාත්තා ජෙෆ් එක රෙස්ටුරන්ට් එකක ඉන්නවා. එතනදී ජෙෆ්ගේ තාත්තගේ අලුත් වයිෆුත් ඉන්නවා. එතනදී ජෙෆ් තාත්තට කියනවා මම අනික් හැමෝටම වඩා වෙනස්. තාත්තේ මම සාමාන්‍ය මිනිහෙක් වගේ නෙවෙයි කියලා. මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා කියනවා. මම මේවා ඔයාලට කියන්න ඕනේ මගේ හිතේ තියෙන සමහර ෆැන්ටසි ගැන කියලා ජෙෆ්‍රි කියනවා. තාත්තා එතකොට මහනවා මේක සෙක්ස් ගැන කතාවක්ද කියලා. ජෙෆ් කියනවා ඔව් ඒකේ යම් කිසි කොටසක් තියෙනවා කියලා. ඉතින් තාත්තා ජෙෆ්ගේ කතාව නවත්තලා මාතෘකාව වෙන පැත්තකට හරවනවා. ජෙෆ්ගේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරි වෙනවා. එයාට කතා කරන්න කෙනෙක් නැහැ. එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. ජෙෆ්‍රි හුඟක් අසරණ වෙනවා. හිතේ තියෙන දේවල් එළියට දානවට වඩා ඒවා හිර කරගෙන තව තවත් ගුප්ත පුද්ගලෙක් බවට ජෙෆ්‍රිව පත් වෙනවා. තාත්තා අලුත් කොලෙජ් එකකට ජෙෆ්‍රිව ඇතුල් කරනවා. ඒත් ජෙෆ්‍රිගේ බීම නම් එයා නවත්තන්නේ නැහැ. ඔය අතර ජෙෆ්‍රිගේ තාත්තට ඩීන්ගෙන් එහෙමත් නැත්නම් පීඨාධිපතිගෙන් පණිවිඩයක් එනවා. ඒක ජෙෆ්‍රිගේ නඩුවක් පිළිබඳව. බලනකොට ජෙෆ්ගේ පැමිණීම හොඳ නැහැ. පීඨාධිපති කියනවා ජෙෆ්ව කොලෙජ් එකෙන් එළියට දැම්ම කියලා. ජෙෆ් ඒ වැඩෙත් අනාගෙන තියෙනවා. එළියට ආපු තාත්තා ජෙෆ්ට කියන්නේ ජෙෆ් ඔයා හමුදාවට යනවා කියලා. එතනින් අවුරුද්දකට පස්සේ සීන් එකක් අපිට අරගෙන එනවා. ජෙෆ් හමුදාවේ මූලික බොහොම ඉවර වෙලා ගෙදර එනවා. තාත්තයි කුඩම්මයි මෙයාව පිළිගන්නවා. ජෙෆ් හමුදා වෛද්‍යංශයට යනවා කියලා තාත්තට කියනවා. වෛද්‍යංශයේදී ජෙෆ් සමහර බෙහෙත් ගැන විශේෂ අවධානයක් දෙනවා. ඔය අතරේ බෙහෙත් ගබඩාවෙන් බෙහෙත් වර්ග හොරකම් කරන්න ජෙෆ් පෙළඹෙනවා. ඒ වගේම ජෙෆ්රි තමන්ට ඕන දේවල් කරගන්නවා. මත් වෙන බෙහෙත් හමුදාවේ සංගයන්ට දීලා එයාලව නින්දර දාලා මෙච්චර කාලයක් හැංගිලා තිබුණ හැඟීම් ආපහු අවුලලා අරගන්නවා. ජෙෆ්ගේ කැමැත්ත තියෙන්නේ පිරිමින්ට නිසා තමන්ගේ සංගයන්ට මත් වෙන බෙහෙත් දීලා තමන් ළඟ තියාගෙන තමන්ට අවශ්‍ය දේවල් කරගන්නවා. ඔන්න 1981 වර්ෂයට අපිව අරගෙන යනවා. ජෙෆ්‍රිගේ තාත්තා ජෙෆ්වත් දාගෙන වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරගෙන ඇවිත් නවත්තනවා. වාහනෙන් බැහැලා තරහෙන් දොර වහලා දානවා. පේන හැටියට නම් ජෙෆ්‍රිගේ ආමි ජීවිතෙත් ඉවරයි වගේ තමයි. තාත්තා කාර් එකෙන් බැහැපන් කියලා ජෙෆ්‍රිට කියනවා. එතකොට ජෙෆ්‍රිට වයස අවුරුදු 21යි. මිනිහව හමුදාවෙන් එළියට දාලා තාත්තා කියනවා උඹට තවත් අරක්කු බොන්න බෑ, රස්සාවක් කරන්න ඕනේ, ඔබ ආච්චි එක්ක ඉන්න ඕනේ කියලා තාත්තා කියනවා.
ඔන්නකින් ආචි ගෙදර ඉන්න අතරේ ජෙෆ්ට කියාපුම රස්සාව මිනිහා හොයා ගන්නවා. ඒ තමයි මස් කඩේක වැඩ කරන එක. ඊළඟ සීන් එක එපිසෝඩ් දෙකේ ආපු සීන් එකක්. ආචි ජෙෆ්ගේ ඇඳරෙදි අරගෙන එන තැනේදී ආචි ජෙෆ්ගේ කාමරයට ගියාම ඇඳේ රෙද්දකින් වහල් තියෙන මොකක්ද කියලා බලනවා. රෙද්ද අයින් කරපු ගමන්ම තියෙන්නේ ජෙෆ් ඇඳුම් කඩෙන් උස්සන් ආපු ඩමි එක. ජෙෆ් රෑ නිදාගෙන තියෙන්නේ ඒ ඩමි එකත් එක්ක. ඔන්න ජෙෆ් ගෙදර එනකොට ආචි ගෙදර ඉන්නවා. ඒත් එයාගේ මූඩ් එක ඒ තරම් හොඳ නැහැ. ජෙෆ් ආචි ළඟට ඇවිත් එයාගේ ඩමි එක ගැන අහනවා. ආචි අහනවා ඒක මොකටද ඔයාට කොහෙන්ද ඒක කියලා. ආචි කියනවා අපි පල්ලියට ගිහින් යාඥා කරමු කියලා. ඒත් ජෙෆ් එකපාරටම ආචිගේ කන් බීරි වෙන කෑ ගහනවා. එයාගේ මිනිකුසින් එහෙමත් නැත්තම් අර ඩමි එක කෝ කියලා. ආචි කියනවා මම ඒක විසි කරා කියලා. ඒක අහලා ජෙෆ්ට තවත් තරහ යනවා. ආචිට සිද්ධ වුණේ මොකද්ද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. ඔය අතර ජෙෆ් ඉන්න පැත්තේ ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒකට මිනිහා ගිහින් හොඳටම බොනවා. බිව්වට පස්සේ මිනිහට පේනවා මිනිහා අතින් මැරුණු කොල්ල ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඒ වෙලේ ජෙෆ්රි සෙනග ඉන්න තැන කලිසම ගලවලා ස්වයං වින්දනයේ යෙදෙනවා. අන්තිමට පොලිස් පොතේ ලියලා තමයි මිනිහාගේ වැඩ ඉවර වෙන්නේ. කොහොම හරි මේ වැඩේ නිසා රස්සාව කරන තැනින් අයින් කරලා ජෙෆ්රිව එලවනවා. මොකද මේ වැඩේ වැඩපොලටත් ආරංචි වෙලා තියෙනවා. ඔන්න ඒ පාර ජෙෆ් වෛද්‍යංශයේ රැකියාවක් හොයා ගන්නවා. එතනදී ආපු කෙනෙක්ගේ ලේ ගන්න ජෙෆ්රි රෑ ගෙදර ඇවිල්ලා ලේ පැකට් ඇඳ උඩින් තියෙනවා. බලනකොට ජෙෆ්රි ලේ පැකට් ගෙදරට අරගෙන ඇවිල්ලා එතන පැකට් තුනක් තියෙනවා. ජෙෆ්රි බාත්රූම් එකට ගිහිල්ලා ලේ පැකට් එකක් කඩලා කටේ අහලා ගන්නවා. ඒකෙන් මිනිහා ගෑඟට නිකන් කික් එකක් වගේ එනවා. ඒත් එකම 1987 සීන් එකකට අපිව අරගෙන යනවා. ජෙෆ්රි නයිට් ක්ලබ් එකකට යනවා. එතනදී චාල්ස් කියලා කෙනෙක්ව ජෙෆ්රිට හම්බ වෙනවා. දෙන්න ටික වෙලාවකින් කතා කර කර ඉඳලා ෆිට් වෙනවා. ක්ලබ් එක වැහුවම දෙන්නම එළියට යමු කියලා රූම් එකක් අරන් ඒකට යනවා. චාල්ස්ට ජෙෆ් කියනවා අපි ටිකක් ඇඳි නිදාගෙන ඉමු කියලා. එතකොට මට ඔයාව අල්ලන්න පුළුවන් කියලා කියනවා. මෙහෙම ඇඳට වෙලා ඉන්නකොට එයාගේ හිතට ඉන්නේ එයාගේ අර නැති වෙච්ච ඩමි එක. කොමාරි මෙයාලා එළි වෙනකන් ඉන්නවා. චාල්ස් වැඩට යන්න ඕනේ කියලා කියනවා. ඒත් ජෙෆ්ට තවත් ඉන්න ඕනේ කියලා කියනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ ජෙෆ් ආපහු ක්ලබ් එකේ කොල්ලෙක් එක්ක නටන සීන් එකක්. ජෙෆ් ඊළඟට අර කොල්ලවත් අරගෙන රූම් එකකට එනවා. කොල්ලව රූම් එකේ තියලා ජෙෆ් බීම අරගෙන එන්න යනවා. එතන ජෙෆ් නිදි පෙති ටිකක් අරන් කුඩු කරලා ඩ්‍රින්ක් එකට දාලා කාමරයට අරගෙන එනවා. එහෙමම කට් වෙන සීන් එක ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ මෙලික්ලා දෙන්නේ ජෙෆ් හිටපු කාමරයට එන දර්ශනයක්. කාමරේ ඇතුලේ සිහිය නැතුව ජෙෆ් එක හිටිය කොල්ලා ඉන්නවා. මෙඩික්ලා කොහොම හරි පපුව පංච් කරලා මිනිහාගේ පණ බේර ගන්නවා. ඊළඟ සීන් එකේදී ජෙෆ් තවත් කොල්ලෙක් අරන් රූම් එකක් ගන්න එනවා. එතින්දි කැෂියරේගේ ඉන්න රිකි මෙතනින් පලයන් කියලා ජෙෆ්ට කෑ ගහනවා. මොකද අර කොල්ලට කරපු දෙයට. ජෙෆ් එක ආපු කොල්ලටත් මුගින් පරිස්සම් වෙයන් කියලා කියනවා. කොල්ලන්ව ගෙනල්ලා මත් කරනවා කියලා ජෙෆ් කරපු ටික රිකි කියනවා. අන්තිමට ජෙෆ් එතනින් එලවල දානවා. ආයෙත් දවසක ජෙෆ් ක්ලබ් එකක බියර් එකක් පිබී ඉන්නවා. එතනදි ඩාන්ස් කර කර ඉන්න කොල්ලෙක්ට ඇහැ ගිහිලා ජෙෆ් මිනිහව හෙමීට අල්ල ගන්නවා. දෙන්නත් එක්ක හොටෙල් රූම් එකකට එනවා. ජෙෆ් එයාගේ පරණ පුරුදු වැඩේම කරලා ඩ්‍රින්ක් එකක් හදනවා. ඒත් පොඩි මිස් එකකින් නිදිමැති තිබුණු ඩ්‍රින්ක් එක පෙවෙන්නේ ජෙෆ්ට. මිනිහා ඒක බීලා මත් වෙලා වගේ යනවා. ඒත් අමාරුවෙන් ආපහු ගිහින් ඉතුරු නිදිමැති ටික දාලා තව ලින්ක් එකක් හදලා අර කොල්ලට ගෙනත් දෙනවා. ඒක ඒ කොල්ල බොනවා. ඒත් එක්කම සීන් එක කට් වෙලා එළි වෙලා තියෙනවා. මේ සීන් එකෙන් පෙන්නන්නේ අර කොල්ල ජෙෆ්රි දෙන්නම ඇඳේ දෙපැත්තකට වැටලා ඉන්නවා. ජෙෆ් නැගිටලා බලනකොට අර කොල්ලගේ මූණේ ලේ තියෙනවා. පපුව තැලිලා නිල් වෙලා වගේ තියෙනවා. කොල්ල ඇඳ උඩ මැරලා ඉන්නවා. ජෙෆ් මිනිහව නැගිටවන්න බැලුවත් 100ක් ගන්න බැරි වෙනවා. ජෙෆ්ට ඇඳෙනවා මේ සිද්ධ වෙච්ච දෙයට. මිනිහ කර කියා ගන්න දෙයක් නැතුව කල්පනා කරනවා ඊළඟට මොකද්ද කරන්න කියලා. අන්තිමට ජෙෆ් ලොකු බ්‍රීෆ් කේස් එකක් ගෙනල්ලා ඒකට අර කොල්ලගේ බොඩි එක දානවා. ආච්චි ගෙදරින් යනකන් ඉඳලා ගෙදරට එනවා. ඇවිත් බ්‍රීෆ් කේස් එක බේස්මන්ට් එකට අරගෙන ඇවිත් බේස්මන්ට් එකේ බ්‍රීෆ් කේස් එක හංගනවා. ආච්චි ගෙදරින් යනකන් ඉඳලා ඊළඟ දවසේ පිහියක් අරන් ගිහින් බොඩි එකේ ඔළුව කපලා අරගෙන ඉටිකොළ වලින් පැක් කරලා ගෙදර පින්තූර දාලා තිබුණු ලී පෙට්ටියකට දාලා වහනවා. පුදුම ආදරයකින් ඒ ඔළුව ජෙෆ්රි ලී පෙට්ටිය අරන් තියාගන්නවා. ඔන්න ඔය විදිහට එපිසෝඩ් 4 ඉවර වෙනවා. අන්තිමටම පුරුදු විදිහට කියන්නේ මේක ඇමරිකාවේ වෙච්ච ඇත්ත කතාවක් කියලා. එහෙනම් එපිසෝඩ් 5ත් එක්ක හම්බ වෙමු. ගිහින් එන්න. ජය වේවා.